ඔයාට කිසි අසනීපයක් නෑ. ඒ කියන්නේ ඔයා මට බෙහෙත් ගෙනාවේ නැද්ද? කෝ දිව දාන්න වන්න එළියට. කොයි තින් කිව්වම කරන්න. හොඳට. කෝ දැන් ආ කියන්න බලන්න. කටේ සොත්ති ටිකක් වැඩිලු නේද? අනේ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? මම ඔයාට බොරුවක් නෙමෙයි කරන්නේ. මමත් මනුස්සයෙක් නේ. මෙහෙම ගියොත් මම මැරෙයි. Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. Medura. Baba. Baba. Yasoma. Baba, Baba, Yasoma. Yasoma. මොන මූසල කමන්ද මේ? උදේට අර කොල්ලා ගෙදරින් යනකොටත් මූණ ඉල්ලගෙන. හවසට එනකොටත් මූණ ඉල්ලගෙන. මෙහෙම ගියොත් නම් මේ පවුලට වස්වදිනවා. අනේ කොච්චර සතුටින් හිටපු පවුලකටද මේ එනේ පාත්තුනේ? මට මගේ පාඩුවේ ඉන්න දීලා කරුණා කරලා මෙතන යන්නකො අම්මේ. යන්න? ළමා තැනීට මාව එහෙම එලවන්න බෑ. මොකෝ තමුන් කියන කියන වෙලාවට හිතෙන හිතෙන වෙලාවට මාව එලවන්න හදන්නේ? තමුන් එනකොට අරගෙන ආපු ඒවද මේ? ඔය නාඩගම් වලට අපේ ළමයා රැවටුණාට මාව රවට්ටන්න බෑ.
මට කාව ත්‍රවටන්න ඕනේ නෑ අම්මේ. මට පව් මගේ මෙතනින් යන්නකෝ. පව්මුදි? පව්මුදි? මිනිහද වැඩි හිටියන්ට කතා කරන හැටි. මට දැන්නේ තේරෙන්නේ. හිමිජි වගේ හිටියට මේ හැපින්නගේ තරම. මගේ දරුවා විනාශ කරන්න ආපු යක්ෂණියක් නේ. මං ආවේ නෑ. මම බලි මුස්සන් ආව මිසක්. ඔයාට ඇහෙනවද මේ කියන ඒවා? ඔයාට ඇහෙනවද? ආ! Pocket එකට fit වෙන new Axe ticket perfume. වෙනුර පුත පුතා ඒ පුතා පුතා වෙනුර මේ මං කොච්චරලා මෙතෙන්ට වෙලා කතා කළාද අනේ සෝරි දාති කෝල් එක හිටිය ඇහුන්නේ I brought something to surprise you. Get to Arindo. Tati dan non dim prison break a cola to got in a bag yell. Yaturam manga. මොනාද ඔතන කරන්නේ මම්මේ වෙනුර මං තමුන්ගෙන් ඇහුවේ කවුද ආවේ කියලා බලන්න ආවේ. ආවේ කවුද කියලා දැන් දැක්කනේ. යනවා කියලා පාඩම් කරනවා. ඇයි? අපිට ටිකක් කතා කරන්න බෑද? කියන්න. ඒ ගේට් ට අරිනකො ඇතුළට එන්න. නෑ කමන්නේ. ඔහොම ඉඳන් කියන්න. මට බබාව ටිකක් බලන්න ඕනේ. තමුන් යාව බලාගත් එක දැන් හොඳට පේනවනේ. තමුන්ට අපේ ජීවිතය ඇදලා දාන්න තවත් අපායක් නැහැ. කරුණා කරලා මටයි මගේ ළමයින්ටයි පාඩුවෙ ඉන්න දෙනවා. මම බබාව සර්ප්‍රයිස් කරන්න රෝද පුටුවක් ගෙනාවා. අම්මෝ මේ කරලා තියෙන සර්ප්‍රයිස් හොඳටම ඇති. තව එපා. දැන් යන්න. අනිත් එක හැමදාම වගේ තමුන් අදත් පරක්කුයි. මොකද මම නිතර රෝද පුටුවක් ගත්තා. එකක් හොඳට මතක තියාගන්නවා. මම මගේ මේ තියෙන ඔක්කොම දේවල් විකුණලා හරි කෙල්ලව සනීප කරගන්නවා. එහෙම බැරි වුණොත් මම මාව විකුණලා හරි එක කරනවා. මොකද මට දැන් ලැබෙන්නවත් නැති වෙන්නවත් දෙයක් නැහැ. දෙයියන්ගේ නාමයට අපෙන් ඈත් වෙලා ඉන්නවා. ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතේට වටිනායකේ පොඩි පොඩි දේ මග හැරුණාද ලිප්ටන් සිරුන්ටා ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවතිවන්න මෙතනින් හැමෝම රිසර්ච් කරගෙන දන්නවනේ ඒක ඉතින් අය මුතුන් කියන්නේ දැන් නැහනේ මේ ළමයි කී දෙනෙක් නැෂනල් ලෙවල් එකට ගෙනිච්චද කියලා සර්ටවත් මතක නැතුව ඇති සර් පැත්තකින් තියමුකෝ නිත්‍ය අපේ කෙනෙක්නේ සර් කැමතිනේ අපෙන් උදව් ගන්න
ඒත්ත් ඊට වඩා දෙයක් කරන්න ඕනේ. අපි අපේ මැට්මන් කලෙක්ෂන් එකක් දාලා කීයක්රි හොයා ගන්න ඕනේ. ඒත් ඒක අපිට ඇති වේද? හැබැයි තින් මේ වෙලාවදි සර පොඩි දෙයක් වඩනවා නේද? අපි අපේ අයට කරදරයක් නොවෙන්නේ කරමු. Una matina, otoro sato, ubele ciao, bele ciao, bele ciao, 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 una matina, otoro sato. Macha, ab metne puri katawa kinni. Mudah betul dia kehatan. Ubele ciao, bele ciao, bele ciao, 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 una matina, mitoto sato, entorato. Me, jadi muka kolot doh ne? අපිට බැරිද ටිකට් පොතක් print කරලා විකුණන්න? සර්ගෙන් අහලම අපි open collection එකක් දාමු. මම හිතන්නේ සර්ගෙට කැමති වෙයි කියලා. අපි ඉතින් සර් තේරුම් කරලා කියමු. අපිටත් ඕනි සර්ට උදව් කරන්නනේ. අපි ඉස්සෙල්ලාම ළමයිට කියමු වෙලාවට පීස් ගෙවන්න කියලා. ඇරිස් තියන්න එපා කියමු. බෙලා චාව බෙලා චාව බෙලා. පීස් ගෙවන්න ඉතින් මං උගන්නලා ඉන්න එපා. මචං අනුගේ කතා වලට මැද්දෙන් පයින් එක්ක ඇතයිනේ. ආ. එතකොට උගන්නන්න නැතුව ෆීස් ගන්න එක කැත නෑනේ. අපි ඉඳනකට යන. යකෝ. ගෝලෙක් යම් බත් බැලෙක් වෙන්න එපා. මොකද්ද මේ කිව්වේ? ආ? මොකද්ද? පා පණ්ඩිතයා වෙන්න එන්න එපා. බත් බැලෙ. අපේ නම මම බත් බැලෙ. මොකද උනේ? ඇසයිමන්ට් එක නම් බාර දුන්නා. ලබන සතියේ එක දිගට පැය හයක් වැටේ. ඒක හොඳයි. ඉඳලා හිටලා හරි ගෙදරත් ඉන්න පැනේ. අම්මා. තාත්තා නිත්‍යගේ වැඩේ ගැන පොසිටිව් උත්තරයක් දුන්නද? මම තාත්තත් එක්ක කතා කළා. අපි මොනවා හරි උදව්වක් කරමු කියලා. තාත්තා ඉතින් හා කිව්වා. කවදාවත් බෑ කියන්නේ නෑනේ. අම්මා මට නිත්‍යට මූණ දෙන්න බෑ. අම්මා දැක්කනේ නිත්‍ය ඉන්න විදිය. කවුරු මොන විදියට කිව්වත් මට හිතෙනවා මේ හැමදේම උනේ මන් නිසා කියලා. මට නොතේරෙනව නෙවෙයි දරුවෝ. මං හොඳ වෙලාවක් බලලා තාත්තත් එක්ක මේ ගැන කතා කරන්නම්කෝ. මෙහෙම කිව්වොත් මං මගේ චේන් එකයි කරාබු දෙකයි විකුණලා නිත්‍යට මං කීයක් හරි දෙනවා. එහෙම දීලා ඇතිද ඉතින්? මෝඩ වැඩ කරන්න එපා. ඊට පස්සේ ඕකෙන් වෙන්නේ ගන්න තියෙන ටිකත් නැති වෙන එක. අම්මා ඉන්නකෝ මං තාත්තත් එක්ක මේ ගැන කතා කරන්න. මං කියනවා කොහොම හරි සල්ලි ඕනි කියලා. බලාගෙන ඉඳලා හොඳට පුරුදු. මොම ඉඳලා ටික වෙලාව කීයයි. පහුනේ ඉතින්. වෙනුර. මේ අම්මා කියන ගෑණි දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලනවා. මම පහු නැද්ද? හරි ඉතින්. අපේ රෝද පුඩුව ගමුකෝ. එච්චරයිනේ. රෝද පුඩු දෙකක් කන්නද? එහෙම නැත්නම් තමුන්ට හිතෙනවද? අම්මා හිටි ගමන් නහරයක් පුරලා වැටලා එක තැන් වෙයි කියලා. ආ? එහෙම හිතනවා නම් ගිහලා අරගන්න. නෑ නෑ ඉතින් අපි ඔක අරගෙන විකුණලා අම්මා ගත්ත ණයටික් ගෙවලා දාමු. මම ගත්ත ණය ගෙවන්න මට උඹේ උපදෙස් ඕනේ නෑ. දැන් අක්කා දැනගත්තොත් එහෙම එයාට දුක හිතෙයිනේ. අක්කා නිදිනේ? එයාම හිටපුද? අනිත් එක අක්කා දැනගන්නව නම් දැනගන්නේ උඹේ මිසක් මගේ නෙවෙයිනේ. හැබැයි එහෙම වුණොත් කොස්සක් කැඩෙනකන් ගුටි කනවා.
அம்மே 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 தாத்தாவ நேத அம்மே விகாரது வாட் மொன தாத்தேத் ඇයි අම තාතර මාව බලන්න දෙන්න ඇත්තේ අම්මා ඔය කරන දේ රිදෙන්නේ තාත්තට විතරක් නෙමෙයි අම්මේ අම්මා ඔය පලිගන්නේ තාත්තගෙන් විතරක් නෙමෙයි මං පලිගන්නේ මගෙන් හරිනේ ඔයගොල්ලෝ පලිගන්නේ කාගෙන්ද මේ හැමදේම දරාගෙන ඉන්න මේ ගෑණිකෙන්ද දස මාසයක් බඩේ තියාගෙන වදපු අම්මගෙන්ද? නිත්‍යා වහොන දෙයක් හිතාගන්න. වගේ තාත්තෙක් මෙහෙ ආවේ නෑ. වගේ තාත්තා හොඳ සීයෙන් මෙහෙ ආවෙත් නෑ. මාසෙකට විතර කලින් ආවා. කටගොන්නක් බීගෙන. මයි ඩොටර් කියාගෙන. ඊට පස්සේ මේ මිනිහා මෙහෙ ආවේ නෑ. දැන් එතකොට කවුද ආවේ අම්මේ? ආවේ ග්‍රාම සේවක. චන්ද කොලේ දීලා යන්න. අහන්න බොන්න මල්ලිගේ. හොඳ ඔබ ඔයාට මට හොඳට අමාරුයි කොහෙද ඉතින් ඔයා කියන දෙයක් අහන්නේ නැහැ මං ආට කියලා තියෙනවානේ ඇඳට වෙලා ඉන්න මේ රෑතිස්ස එහෙම ඇවිදින්න එපා කියලා මං වතුර ටිකක් බීලා යන්න ආවේ ඉතින් හිස්සල්ලට කිව්වනම් ගෙනල්ලා දෙනවානේ ඊට වඩා හොඳයි මමම ගිහින් ගන්න එක මන් දන්නවා මේ ගෙදර අය සමහර වෙලාවට ඔයාගේ හිත රිද්දනවා කියලා. ඒ වුණාට ඔයා මං ගැන දන්නවනේ. මට ඔයා නැතුව ජීවිතයක් නෑ. ඔයාට මොනා හරි ඕන නම් මට කියන්න. වෙන කාටවත් කියන්න යන්න ඕනේ නෑ. මට බේත් ටිකක් අරන් දෙන්නකෝ. කෝමේ හටෙන් ඔයාට වුණා හරි ඕන නම් මට කියන්න මට බේත් ටික කරන් දෙන්න ඔයාට වුණා හරි ඕන නම් මට කියන්න මං ඉන්නවනේ මං කියන්න චුට්ටක්වත් අධෛර්ය වෙන්න එපා මම කරනවා කිව්වොත් කොහොමාරි කරනවා මට ඔයාට ඒ වෙලාවේ පුද්ගලික දෙයක් තියෙනවා කියන්න